යහපතක්ම වේවා. සෘක ශෝණිත සංයෝගෝ දෝස උත්කට ප්‍රකෘති ජායති තේන. මෙන්න මේ ශ්ලෝකයේ තේරුම් තමයි මහතුරුනි, ශුක්‍ර අපි දන්න ශුක්‍ර ධාතුව ශෝණිත සමග සංයෝග වුණාම, කියන්නේ ස්ත්‍රී සංයෝග වුණාම දෝස උත්කටක් දෝෂයක් උපදිනවා. දෝෂ උත්කටක් ඒ උපදින දෝෂයට අපි කියනවා ප්‍රකෘති කියලා. මොනවද මේ දෝෂය? එක්ක වාත දෝෂය, එක්ක පිත් දෝෂය, එක්ක සෙම් දෝෂය. අපි කලින් කතා කරා ලෝකේ පවතින මූල පදාර්ථ පහක් පිළිබඳව. ඒකට අපි කිව්වා පංචමහා භූතවාදය කියලා. මේ පංචමහා භූතවාදය ආපෝ තේජෝ වායු පඨවි අවකාශං කියන මෙන්න මේ කරුණු ත්‍රි කරුණු පහස. එතකොට මේ පංචමහා භූතවාදය නැවත අපි කෙටි කරලා හසුරව ගන්නවා. මෙහි තියෙනවා වෙන් කළ නොහැකි බැඳීමෙන් පවතින සමவாய පදාර්ථයන්. ඒ කියන්නේ සමவாய කියලා කියන්නේ යමකින් යමක් වෙන් කළ නොහැකි බැඳීමකින් පවතින දේවල්. වෙන් කළ නොහැකි බැඳීමෙන් පවතින සමவாய පදාර්ථය දෙන පදාර්ථයක් තමයි වායු සහ අවකාශය. වාතය කියන්නේ සුළඟ, අවකාශය කියන්නේ හිස් තැන. එතකොට මේ අවකාශයක් යම් තැනක තියෙනවද, ඒ තැන සුළඟ සැරිසරන්න පුළුවන්, වායුන් වලට සැරිසරන්න පුළුවන්. ඒ නිසා මේ වායු අවකාශය කියන දෙක එකට අරගෙන අපි කතනය කරනවා, මේකට වාතය කියලා. තේජ ගතිය පිත් වශයෙන් අපි හඳුනා ගන්න පුළුවන්, ඒකේ උණුසුම තියෙනක. එතකොට ආපෝ සහ පඨවි කියන පදාර්ථ දෙක, කියන්නේ ජලයත් ඝනගමත්, මේ දෙක එකතු වීමෙන් සෙම් පදාර්ථය ඇති වෙනවා. ඒ අනුව වාපිත් සෙම් කියන මෙන්න මේ ත්‍රිදෝෂවාදය කියලා තව දෙයක් ලෝකෙ බිහි වෙනවා. මෙයක් අවුරුදු 5000කට වඩා පැරණි න්‍යායවාදයක්. මේ වාදය මේ රටේ පමණක් නෙමෙයි, මේ ලෝකෙ පමණක් නෙමෙයි, මේ මුළු විශ්ව පුරාම පැතිරී පවතින සත්‍යයක්. මේ වාදය අපි හිතනවා ඉතාම සියුම්නේ, මේ වාතය නැත්තම් පිතය නැත්තම් සෙම කියන මේ ත්‍රිත්වයෙන් තමයි මුළු ආයුර්වේදයම ගෙනියන්නේ. එහෙනම් මේක ඉතාම සරලයි. මේක සරලයි කියවට මට කියන්න කැමති මේකට වචනයක් දෙනවා, ද සිම්පලිටි ඔෆ් සයන්ස් කියන එක. මේ විද්‍යාවේ සරල බව, විද්‍යාවේ සරල බව තමයි මෙහිදී අපිට පිළිගනු වෙන්නේ. මේ සරල බව පෙනුනට මේ ඉතා සංකීර්ණ වූ සිද්ධාන්ත ධාමයක්. අපිට උදාහරණයක් වශයෙන් මේක මෙහෙම හිතන්න පුළුවන්. අපි දන්නවා ආයුර්වේදයට වඩා ගොඩක් අය දන්න දෙයක් තමයි බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනය කියන්නේ අපි හිතමු මහ විශාල ගහක් කියලා. ඒකේ තියෙන මේ මුල් තුනක් තියෙනවා. මුල් තුන තුලින් තමයි මේ ගහ පෝෂණය වෙන්නේ, ගහ රඳා පවතින, ගහේ මූලධර්ම නොබදී පවතින. මොනවද මේ මුල් තුන? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන මේක බුදුරජාණන් වහන්සේ තින් දේශනා කළා. කිතුණුවන්ගේ තියෙන මුල් තුන පියාණන් පුත්‍රයා සුද්ධාත්මෙක්. එතකොට ඒ අතරතුර බටහිරකරණයේදී මුල් තුනක් තමයි ලෝකෙ පවතිනවා කියලා තියෙන්නේ. මොනවද මේ මුල් තුන? එක්ක ඝණයක්, එක්ක ද්‍රවයක්, එක්ක වායුවක්. ගින්දර කියන දේ ලෝකෙ තියෙන දෙයක්ද? ඒ අතරතුර අපි මේ ඝන ද්‍රව වායු පිළිබඳව කතා කරනකොට ඒ ආකාරයෙන් අපිට පැහැදිලි වෙන ලෝකේ තියෙන සිද්ධාන්ත බොහෝ විට ලොකු දර්ශනවල සිද්ධාන්ත ගෙනෙනවා. ඉතාම සියුම් සංඝටක තුනකට හතරකට අතට ගනු කරලා ගන්නවා. මොකද මේ සිතීමේ චින්තනය කිරීමේ පහසුව පිණිස. දැන් ඍෂිමුනිවරුන් විසින් මේ දේශනා කළා වදාලා ඉන්පසු හිටපු වෛද්‍යවරුන්, ශ්‍රේෂ්ඨ වෛද්‍යවරුන් විසින් තමයි මේක ගෙනහැරලා ලෝකෙට පෙන්නලා මේ විදිහට දියත් කරගෙන තියෙන්නේ. ජීවිතේ කුඩා කාලේ සෙම වැඩි, තරුණ කාලේ පිත වැඩි, වයසට යද්දී වාතය වැඩි. දවසේ උදේ කාලේ සෙම වැඩි, දවල් කාලේ පිත වැඩි, රාත්‍රියේදී එහෙම නැත්නම් සවස් කාලේදී වාත ආබාධ වැඩි. රෝගයක් තියෙනවා මහත්තුරනේ, කපෝන්මාද කියලා උන්මාද රෝගයක්. මේ උන්මාද ඇති වෙන්නේ කප කියලා අපි හඳුන්වන්නේ සෙමට කියන තවත් නම, කප උන්මාදය. සෙම වැඩිවීම නිසා හිසේ නාල පද්ධතිය තද කරලා හිසට ස්නායුවලට ඒ සංඥායන ස්ථාන අවහිර කරලා ඇතිවෙනවා උන්මත්තක භාවය. කප උන්මාද රෝගියාට ඔයයට මේක වැඩි වෙනවා. මොකද එහෙම වෙන්නේ මේ හඳේ බලපෑම. පංචකර්ම කියලා කොටසක් තියෙනවා, වමන විරේචන නස්න වක්ති රක්තමෝක්ෂණ. බොහෝ දුරට මේ පංචකර්ම වලින් එකක්වත් කොහෙ දිනේදී සඳපායන දිනේදී අපි පාවිච්චියට ගන්නෙ නැහැ. හේතුව මේ සෙම සංඝටනය වෙනස් වෙන්න පුළුවන්. මේ මෑතක් වෙන තුරුම බටහිර කරණයේදී මේ සූර්යාගේ බලපෑම පිළිගත්තද? සූර්යා අපි හඳුන්වලා තියෙන්නේ පිත් ධාතුවක් විදියට. උණුසුම කියනවා. චන්ද්‍රයා සිසිලස කියනවා. චන්ද්‍රයාගේ ලොකු බලපෑම ජීවීන්ට නැති බවයි බටහිර කරණේ මේ තරම් දුරට එනකන් එයාලා පිළිගත්තෙම නැහැ. නමුත් දැන් තියෙන தত্ত্বය අනුව ඒ ඕන් අපිටත් වඩා පිළි අරන් තියෙනවා. ඊට සාක්ෂි වශයෙන් අපිට පුළුවන් පෙන්වන්න වඩදිය බාදිය වෙනවා හඳ තියෙන දවසට. කකුලුවන්ගේ මාංශලමය කොටස් අඩු වෙලා මේ හඳේ බලපෑම නිසා මේ මාංශලමය කොටස් අඩු වෙලා ද්‍රව ගතිය වැඩි වෙනවා. උණ ගහක් කැපුවොත් ඒකේ ඒ උණ පුරුක් වලින් ජලය එළියට දමනවා.
මේ වගේ බොහෝ දේවල් මේ චන්ද්‍රයාගේ බලපෑම මත සිද්ධ වෙනවා. ඒකට මේ විදිහට ලෝක පැවැත්ම ගැන හිතාගෙන යනකොට අපිට මේක කොහොමද වැදගත් වෙන්නේ රෝග ප්‍රශමණයේදී. රෝගියෙකුට රෝග නිර්ණය කිරීම සඳහා චිකිත්සා සූත්‍ර තුනක් තියෙනවා, හේතුලිංග ස්කන්ධ කියලා. මේ රෝගයට මේක තමයි හේතුනේ. එහෙමනම් මේ තියෙන මේ රෝගයේ ලක්ෂණ. එහෙමනම් ඒ රෝගයේ ලක්ෂණ බිඳීම සඳහා මෙන්න මේ ස්කන්ධ. ස්කන්ධ කියන්නේ ඖෂධ. ඖෂධ ආහාර විහරණ පන්ති මේක ලොකු පුළුල් මාතෘකාවක්. මේ නිර්ණය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා අහ මුලින්ම කියවපු ප්‍රකෘති දෝෂය කුමක්ද කියලා අඳුනාගැනේ. ඒක වෙන්නේ ශුක්ක ශෝණිත සංයෝග දෝෂ වෙත්. ඒ වෙලාවේදී ඒක වෙන්නේ උප්පත්තියේදී. දෝෂ උත්කට දෝෂයක් උපදිනවා. එතකොට මේ සමාන දෝෂ තියෙන කෙනෙකුට පොඩි කෙනෙකුට සෙම ප්‍රകൃතියක් තියෙන ලාබාල කෙනෙකුට පොඩි කාලේ සෙම වැඩි වෙන්න පුළුවන්. පිට ප්‍රകൃතියට තරුණ කාලයේදී පිට වැඩි වෙන්න පුළුවන්. වයසට යද්දී වාත ප්‍රകൃතියට වාත වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ ආකාරය ඉතා සියුම් මූත් ඉතා සංකීර්ණ උත් ගැඹුරු දර්ශනයක් තමයි මේ ත්‍රිදෝෂවාදයෙන් ලෝකෙට එළි දැක්වෙන්නේ. ඉතින් මේ පිළිඅරගෙන තියෙනවා. ඒ නිසා ඔබේ චිත්ත ධාරණ නිතර හැකේ අවස්ථාවේදී වාපිච්චෙම් කියන ප්‍රകൃති පිළිබඳව සිතන්න. මේ දකින්නේදී අල්ලනදී අතපත ගන්නදී ඔබ ගැන සිතන්න. ලෝකය ගැන අවබෝධ කරගන්න අවශ්‍ය නම් කෙනෙකුට කියලා තියෙනවා තමන් ගැන අවබෝධ කරගන්න එක. තමන් ගැන අවබෝධ වෙන තරමක් දුරට ලෝකය ගැන අවබෝධ කරගන්න පුළුවන්. මොකද මේ ලෝකෙ දිහා බලලා අපිට ලෝකය අවබෝධ කරගන්න බොහොම අපහසුයි. ඒ තරම් විශාලයි මේ විශ්වය, මේ පෘථිවිය අපි සිරකරුවෝ. මේ වාපිස්සෙම් කියන න්‍යාය, මේ වාපිස්සෙම් කියන මුල් තුන ඉතාම ප්‍රබලයි, ඉතාම වැදගත්, ඉතාම ප්‍රයෝජනවත්. නිතර නිතර ස්මරණය කිරීමෙන්, නිතර නිතර මේ හරහා මූලධර්ම යොදා සිටීමෙන් ඔබේ චින්තන ශක්තිය ඉතාම දියුණු තියුණු තත්ත්වයට පත් වෙනවා. එසේ නම් නැවත හමුවීම බලාපොරොත්තු වෙමි. සර්ව සුභ සිද්ධි වේවා. ස්වාගතම්. යහපතක්ම වේවා.